Hi Bones. 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 Hi, Bowen. 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 Hi, Leander කියලා මේ පිල්ලම් වචන පාද දැම පිල්ලම් මොනවද කියලා ලියන්න ඕනේ. ආ ලියපු අය ඇති. ඔය ලියුව අයට chat කරන්නකො. Chat box එකට දාන්න ඕන. ලියුවාද හම්බුණාද? හම්බුනේ නැද්ද? හරි දැන් මෙහෙමයි කරුවනේ හැමදාම මම ඔයාලට එක වැඩක් දානවා chat box එකට මම chat box කියන්නේ අපේ group වල telegram වලට නැත්නම් whatsapp group කියලා ඒ ටිකට දානවා හරිද ඊට පස්සේ ළමන මාසේ ඉඳලා ඔයාලම එක group එකක් වඩපත් කරන දර බහසු කිසි ගැටලුවක් වෙන්නේ නැහැ හරි ඒ දැම්මට පස්සේ ඔයා පොඩි පොතක් තියාගෙන ඒවට උත්තර ලියන්න ඕනේ අරද ලියලා අපි හම්බුන දවසට අපි මෙහෙම කතා කරනවා මොනවාද උත්තර මොනවාද ප්‍රශ්න ගැටලු කියලා හරි ඒක තමයි යන්නේ හරි ඊට පස්සේ මම කිව්වා ඔයාලට මෙන්න මෙතන ඉඳන් අපි කතා කළා හරි මට මෙහෙම කරන්න චුට්ටක් අත් උස්සන් ඉන්න කට්ටියක මම අත් පහල දාලා මට දැන් කියන්න ඕනේ අ මෙතනින් අත උස්සන්න මොකද මං කියන්නේ නිබන්ධන නැති අය මට දෙන්න නිබන්ධන නැහැ කියන කවුරු මේ නිබන්ධනේ නැහැ කියන අය කවුද ඒ මොකද කියන්නේ හිරෝන් 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 අපි එදා කතා කළා මෙන්න මෙහෙම දේවල් ටික නාම පද හරි මේ නාම පද කතා කරද්දී අපි කොටස් කිහිපයකට නාම පද වර්ගීකරණයක් කළා එක වර්ගීකරණයක් තමයි පුජ්‍යල නාම නාම ද්‍රව්‍ය නාම ඊට පස්සේ ස්ථාන නාම ඔන්න ඔහොම වර්ගීකරණයකට නාම පද දාගත්තා අපි ඊට පස්සේ තව වර්ගයක් ගැන කතා කළා නේද තව කතා කළා
प्राणवाची नाम प्राणवाची अप्राणवाची इट पे अवकता कला स्त्रीलिंग पुरुषलिंग नाम पद अरे वर्ग टिकट तमाय अभी कथा करे अरे मैपुते संबंध व्यक्ति हेमोटम अद नंबर मेसेज करा मैपुताल मे मैं क्लास तिना ये नंबर मेसेज कलास्ते निबंधन नती आ निबंधन लागू कुड़वा अरे वास्तु पीडीएफ मुख्य अरे एम मेक अवश्य प्राणवाची अप्राणवाची पण तीयन पण नैति स्त्रीलिंग पुरुष लिंग हेन पद पिरिमि पद कियला बेदु हरि इट पास्से तब एक वर्गीकरणयक अपिट कथा करन्न इतुरु उना ඒ තමයි ඒකවචන බහුවචන අපි එදා ඒකවචන බහුවචන කතා කළේ නැහැ හරි නිබන්ධනේ 16 වෙනි පිටුවේ තියෙනවා ඒකවචන බහුවචන ටික හරි ඔයාලා නිබන්ධන නැති අය නිබන්ධනේ ගත්තට පස්සේ කරගන්න පුළුවන් ඒ ටික බය වෙන්න එපා හරි मम क्यूवा प्राणवाची नाम पद अप्राणवाची नाम पद वाक्य व्यागण अरे इट पे स्त्रीलिंग पुरुषलिंग नाम पद तीयनवा एक वचन बहुवचन नाम पद तीयन अरे इतकोट ओया आट अद कथाकर स्त्रीलिंग पुरुषलिंग पटस स्त्रीलिंग पुरुषलिंग नाम पद स्त्रीलिंग पुरुषलिंग स्त्रीलिंग इट पे पुरुषलिंग गहनु पद स्त्रीलिंग पुरुषलिंग पद तमा पुरुषलिंग पद पिरिमी पद तमा पुरुषलिंग पद अभी एक दिख पानी वाले दिखने का එකතක පන්ති වලදී ඉගෙන ගත්තේ ගැහණු පද පිරිමි පද කියලා. දැන් අපි ටිකක් ලොකු බබාලා. ඒක නිසා අපි දැන් ස්ත්‍රීලිංග පුරුෂලිංග පද කියලා හඳුන්වමු. එතකොට මම දීලා තියෙනවා මෙන්න මේක. නැති අයත් බලාගන්න, ඇති අයත් බලාගන්න. අම්මා
इधर पास से आची इधर पास से नांगी गुरुला इधर पास से पुता मामा दी लगी आरे दे पुता इतना कोटे अम्मा क्या ने स्त्रीलिंग पदे या एक पुरुषलिंग पदे सर्वे का प्रोग्राम हुआ ताता निबंधने क्या है निबंधने आवट पास से पुलवाम व्याट है क्या पुरवा अम्मा ताता आची सिया नांगी नांगी क्या ने स्त्रीलिंग है ना माली पुरुल्ला क्या ने पुरुषलिंग है ऐलांगे के स्त्रीलिंग का पदे किरिली उता दूर उता क्या ने पुरुषलिंग है स्त्रीलिंग का दूर समार कथित वर्ग क्या है दुआ किया दुआ दफन पला तो बोले क्या है दुआ किया दुआ किया लकिया अच्छा उन्हें अम्मा ताता किसी या नांगी माली पुरुला किरेली उतादू इट पासे तिया नवा गुरुतुमा एके गुरुतुमा क्या ने पीड़ित पदया स्त्री पुरुषलिंग का पदया कहना स्त्रीलिंग का पदया गुरुतुमी इधर पास से मितुरा मितुरी मितुरा मितुरी ऐताम मितुरीय के लगे अन्नत पुलो इधर पास से मुआ मुआ देने टीचर दे सर दांग कराने लगे मगर कुत्ते कुत्ते चैट बॉक्स से करे दान ले पाने अनावश्य देवा අවශ්‍ය දේ කරා ටයිප් කරලා දාන්න මුවා මුව දෙන්න දෙමව්පිය බලන්න දරුවෝ එවනවා මැසේජ් මුවා මුව දෙන්න ඊට පස්සේ සිංහයා සිංහ දේනු සිංහ දේනු ඊට පස්සේ ඒකේ තියෙනවා විදුහල්පතිතුමා යකින් ඉරුවතු මා කියලා විදුහල්පති තුමා විදුහල්පති තුමිය විදුහල්පති තුමා විදුහල්පති තුමිය නිබන්ධනේ නැහැ කියලා කියන්න පුතේ ඒක තමයි අලුතෙන් එකතු වෙච්ච අය නිබන්ධනේ නැති අයට පුළුවන් මේ ක්ලාස් එක ඉවර වෙච්චම නිබන්ධනේ දානවා මම නම්බරේ දුන්නා මේ නම්බරේට මේ මට WhatsApp මැසේජ් එකක් දාන්න මම නිබන්ධනේ ආයෙ ඔබට දානවා හරි නැති අයට කියන්නේ අපි තව පැයක් වගේ කාලයක් ඇවිත් සිටින්නේ මේ ටික ඉගෙන ගන්න පුළුවන් මේ ටික ගත්තට පස්සේ ඔබට ලියන්නත් පුළුවන් හරි ඊට පස්සේ ඔය 11 12 13 14 15 15 වෙනි එක අයින් කරගන්න නිබන්ධන තියන අයට මම මේ කිව්වේ 11ට එන්න ඕනේ ටික මම ලියන්නම් මෙන්න මෙහෙම හරි එහෙනම් මම මකන බෝඩ් එක කොළහේ තියෙන්නේ ගුරුතුමා කියලා ඒක වෙනස් වෙන්න ඕනි
එක වෙනස් වෙන්න ඕනේ කුකුලා කුකුලා එනවා ඒක ස්ත්‍රීලිංග පදය කිකිලි right කිකිලි ඊට පස්සේ ඊළඟට තියෙන මිතුරාගේ එක වෙනස් වෙන්න ඕනේ ගිරවා එක ගිරවි වෙන්න ඕනේ ගිරවි ඊට පස්සේ මුවා කියලා තියෙන 13 වෙනි එක එක වෙනස් වෙන්න ඕනේ වෛද්‍යවරයා එනවා මේ ස්ත්‍රීලිංග පදේ වෛද්‍යවරිය ඊට පස්සේ සිංහයා කියලා තියෙන එක වෙන්න ඕනේ ශිෂ්‍යයා මෙන්න මේ විදිහට පුතා හදා ගන්නේ අවසාන පිට ශිෂ්‍යාව ශිෂ්‍යාව මොන විදිහට වෙනස් වෙන්නේ स्त्रीलिंग पुरुषलिंग अरे सर मैं क्या बता रहा हूँ ना हरे मैंने पूछे मैं आना वाश्य मैसेज दान ने पाग ग्रुप पे करने में इतने डर आउ तो मैं हम नमाते के इलाके पार के इलाके रिमूव करने वाला अरे आप कथा करम एक बहुवचन नाम पद एक सह बहुवचन नाम पद तब वर्ग नाम पद वर्गरा पूर्वांग वर्ग एक क्रम कलिंग स्त्रीलिंग पुरुषलिंग वर्गरा पूर्वांग एक वचन बहुवचन एकवचन बहुवचन नाम पद एकवचन बहुवचन नाम पद බලන්න අපිට තියෙනවා රස ගල මල අම තත් රස ගල මල අම්මා තාත්තා හරි එතකොට ගස කියලා කියවුවම එකයි ඒ වෙනුවට පාවිච්චි කරන බහුවචනේ
मुकाद गास गालती हुआ एकाए ए वेनुवटे बोडात खांगवन पदे है गाल मालती हुआ में एकाए ए वेनुवटे बोडात खांगवन ने माल अम्मा की हुआ में एक के ना ही अबे अम्मा ला क्या लगती आने बोडा अम्मा ला ताता तातला तातला ईलांगट्टा तीन है ना वहाँ इन्हें मेहनत में पता चला कुरुल्ला ईलांगट्टा उटेल ईलांगट्टा गोबिया इधर बस से बाला गावे या अरे इधर इतना कोण माया करते कुरुल्ला अपितु लियान उन्होंने प्रश्न कहाँ नो देंगे आगे अपितु में क्या लियान ना पुलुआन कुरुल्लान लान अवलिया ना पुलवां पुरुल्लो पुरुल्लो की अवलिया ना पुलवां इतना कोटे ओके को कदा हारी पुरुल्लान दे पुरुल्लो दे ओपला ना मैसेज कराने दे कुरुल्लोद कुरुल्लांद मेकें हरि पुते मुकाद दान्नवाद कुरुल्लो पुते किसी में तरह को या बहुवचन पदयात के गया कुरुल्लांद के लिए मुकाद वाक्य लिया ने इप्पा एक तीन बेनस पुरुल्लोसा पुरुल्लं किन पद देखे किन बेनस वे आटे इस तरह दिमाग किया ला देना देने तो वे आ पुरुल्लो किन पद ये पाविच्ची कराने अल्लायन ने उत्तर कराने पा पुरुल्लो उदेल उदेलु उदेल उदेलु गोविया एना गोविया कियान बे गोवी यो गोवी यो बल्ला बल्लां कियान बे बल्लो गावेया गावेया अंकिय हेम लियान्न बै बबु अपि लियान्न ओने गावे यो गावेयो हरि एना बहुवचन कराद्दी अल्ला याने गन पुरुल्लान गोबियान बल्लान हेम लियान्न बै बल्लो गोबियो पुरुल्लो गावयो एहेम इन्न ओने अमाने के एवनवा दीवरहिंस केला दीवरहिं केला लियन्न बै बहुवचनेदी हरि ते दीवरयो इन्न ओने ईलंगट तव पहक् कियन
එපාත් ලියා ගන්න. පොත කුඹුර පොත එතකොට පොත් කුඹුර කුඹුර කුඹුරු ළමයා ළමයා කියලා කියද්දී ළමයින් කියලා අරණයන්ෙන් අවසන් වෙන්න බෑ. හරණයන්ෙන් අවසන් වෙන්න බෑ. ළමයා ළමයි. ඊට පස්සේ ශිෂ්‍යයා ශිෂ්‍යයෝ අවසානයේක මම මම කියන එකේ බහුවචනේ මම අපි මම අපි හරි ඔන්න නාමපද ටික ඉගෙන ගත්තා අපි ආ එක වර්ගයක් කතා කළා ස්ථාන නාම ද්‍රව්‍ය නාම සත්ත්ව නාම කියන වර්ගේ ඊට පස්සේ කතා කළා ප්‍රාණවාචිය ප්‍රාණවාචි ඊට පස්සේ ස්ත්‍රීලිංග පුරුෂ ලිංග වුණා ඊට පස්සේ ඒකවචන බහුවචන දැන් ඕන්න අපිට පුළුවන් හා හා පුරා කියලා ලියන භාෂාවෙන් මේ රස්වල කතා කළේ ලිඛිත භාෂාව නෙවෙයි කතා කරන භාෂාව ඒක දැන් ලිඛිත භාෂාවෙන් වැඩ කරන්න පුළුවන් හරි ඒකට තව පොඩි දෙයක් ඉගෙන ගන්න තියෙනවා ක්‍රියාපද ඒක අපි ඊළඟ සතියේ ඉගෙන ගන්නවා එහෙම වුණාට පස්සේ අනිවාර්යෙන්ම ලස්සන වාක්‍ය ලියන්න පුළුවන් ලකුණු ඔබ ගන්න. හරිද? ශිෂ්‍යත්වයෙන් බාහිර ලියන සිංහල භාෂාව තමයි තාම වැදගත්. කවුරු කොහොම මොන තර්ක විතර්ක ඉදිරිපත් කළා. ඇයි මම එහෙම කියන්නේ? ගණිතයට කෙනෙකුට කියන්න පුළුවන් ගණිතයේ තමයි ප්‍රශ්න පත්‍රයේ වැඩිපුර තියෙන්නේ කියලා. වෙනම ප්‍රශ්න පත්‍රයක් තියෙනවා කියලා. හැබැයි ඒ ප්‍රශ්න පත්‍රයේ උත්තර තුනක් තියෙනවා. ඒ උත්තර තුනට හරියට වැඩ කළොත් ළමයට ඉරක් ගහ ගන්න පුළුවන්. හා හරියට තියෙන හැකියාව 100ට 30 33.9ක් තියෙනවා. 33.33ක් තියෙනවා. ඒ කියන්නේ දෙමව්පිය අහන් ඇදීනේ මම මේ දෙමව්පියන්ට මේ කතා කරන්නේ. එතකොට ගණිතය ඒ උත්තර තුනෙන් එකකට ගහගෙන උත්තර තුනෙන් එකකට හරියට ගහගත්තොත් හරි. හැබැයි සිංහලවල කොහෙවත් උත්තර නැහැ. අපි ලියන්න ඕනි ලියනකොට එක පිල්ලමක් වැරදුනා කියන්නේ ලකුණ කැපෙනවා අපි උදාහරණයක් විදිහට ගමු රචනා ලකුණු 6ක් දෙනවා ඔබ හොඳටම ලියලා දරුවා හොඳටම ලියලා එක වචනයක එක පිල්ලමක් නැගහැරුණොත් ලකුණු එකක් නැහැ එක වචනයක මූර්ධජ ලියන එකට තාරුජ ලිව්වොත් ලකුණු නැහැ හරි ලියනකොට එහෙම මිස් වෙන්න පුළුවන්. කාලේ වර්තමාන කාලේ අතීත කාලෙන් ලිව්වොත් ලකුණු නැහැ. කාරණා 14ක් 15ක් කියනවා ලකුණු කපන. හරිද? ඒක නිසා සිංහල ටික ඉතාම වැදගත්. හරි? සිංහල ඉතාම වැදගත්. ඒක නිසා සිංහල ටික හොඳට පුරුදු වෙන්න ඕනි. ගොඩක් දෙනා සිංහල ටික අතහර ගන්නවා. ඒ කාරණේ නිසා. මේ සිංහල ටික හරියට ඉගෙන ගත්තොත් අනිවාර්යෙන් පහවස්සරේ ළමකට දැනුම ලබා දෙන්න පුළුවන් සාමාන්‍ය පෙළ ළමෙක්ගේ දක්වා ව්‍යාකරණ කොටස් වල. ඒ තරම් දැනුම් ප්‍රමාණයක් පහවස්සරට යනකොට තියෙනවා. හතර වසරේදී තමයි දෙන්න පටන් ගන්න එක. ඒක නිසා මෙන්න මේ පුංචි කාරණා ටික හරියට ඔළුවට දාගන්න. හරිද? ඔළුවට දාගත්තට පස්සේ මේක අපිට කරගෙන යන්න පුළුවන් අම්මතාර. හරි? ඒක නිසා මේ පුංචි පුංචි දේවල් ටික හරියට ඉගෙන ගමු දරුවොත් උදව් කරන්න මමත් උදව් කරන්න ඔබත් උදව් කරන්න අපි එකතු වෙලා දරුවව ගමනක් එක් කරන්න යමු හරි එහෙනම් සිංහල ටික ඇති හරි මහන්සිද මහන්සි මහන්සි වෙලා බෑ නේද අපි මේ කාලේ තමයි වැඩ කරන්න ඕනේ මහන්සි වෙලා වයසට ගියාම වැඩ කරන්න යන්නේ නේද එහෙමනම් යමු 31 වෙනි පිටුවට
this equine pituit. Any bandane, very good, any single, Ekanisa make me single of Astia, thou second of Edipura Grando, Veracaragana. Ekatianavan either Kabi deka. අනවශ්‍ය මැසේජ් දාන්න එපා පුතේ. එමෙවත් ප්‍රශ්නයක් එවත් ඒක යට යනම හොයාගන්න බැරි වෙනවා. හරි. මම ඔන් කරනවා මයික් එකක්. මෙන්න මෙයාගේ කාගෙද දන්නවද? අසාන් මෙත්සර. අසාන් මෙත්සර. හරි. අසාන් මාව ඇහෙනවද? නැහැ. Netsara mama ehenawa da? Puthe mama ehenawa da? Ehenawa sir. Puta kiyana eka mata ehenne. Ehenawa sir. Annema sahana dura inne. Kiyamu balanna palaweni kaviya. Right, good. Yalo gaava appudiya. Hari? Yalo appudiyak gaanawa. Mama denawa tava kenekota ilang kaviya kiyanna. Mata dannawada? Mana nukala inak uda inakshi. Asangika. Met me Hasangika. The last son of the Yalapu de Kavia. Tan tan mala mulu mulu ala ekatu karanu epa kase makulu del de vena kasele sud de karamunesin nimala. Hari. Hari. Hemana, a pupera tika, Liana Patangam. Adeta Vikara Liana in there, again, then Liamu. ඊට පස්සේ මම ඊළඟ දවසේ කියන්නේ මේ අංක 3 එතන යට තියෙන එක ගෙදරදි ලියාගෙන ඉන්න. ඒකට කතා කරන්න පුළුවන්. කාටි වෙලාව ගන්න ඕනේ. අදට විතරක් අපි මෙහෙම ලියමු. දැන් උත්තර ටික ලියන්න බලන්න කවිය කියවලා හොඳට. හැමෝම කවිය කියවන්න. ආ ඔය මේ නිබන්ධනේ නැති කට්ටිය අර ඉරපායන තෙක් නිදන අයගේ වැඩ පමා වෙනා කියලා කවියක් තියෙනවා අපේ පෙළපොතේ. ඒක ලිව්වේ කවුද කියලා පොඩ්ඩක් ඔයලා බලන්න. ඔයාට නිබන්ධ මේ පොත තියෙනවා නේ සිංහල පොත. ඒකේ තියෙනවා කවුද ලිව්වේ කියලා බලන්න.
ප්‍රශ්නයක් අහනවා සර් දේ දුන්න පායන්නේ වැස්සට පෙරද පසුද කියලා. දේ දුන්න සාමාන්‍යයෙන් පායන්නේ වැස්සට පෙර නේද? දේපාන්දර දේ දුන්න පායන්නේ කොහෙද? වස්නාහිර පැත්තේ දවල් කාලේ මේ හවසට පායන්නේ නැගෙනහිර හවසේ නේද? ඒ කියන්නේ ඉඳ තියෙන පැත්තට විරුද්ධ පැත්තේ නේද තියෙන්නේ? කල්පනා කරලා බලන්න. ඉර පායන තෙක් නිදන අයගේ වැඩ පමා වෙන අරුණට පළමුව එයින පිබිදෙනු මන සෑම දින තැන් තැන් වල මුළු මුළු වල එකතු කරනු එපා කසල මකුළු දැල්ද වෙනත් කසල සුන්ද කරනු ලෙසින් නිමල මෙම කවි රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද කියලා කියනවා මේ ලියන්නේ මාටින් වික්‍රමසිංහ මහතා මාටින් වික්‍රමසිංහ මහත්මයා එයාගේ බාලෝපදේශය කියන පොතේ ලියපු කවි තමයි මේ තියෙන්නේ අපේ පොතේ තියෙනවා මේවා හරි මාටින් වික්‍රමසිංහ මහත්මයා තමයි මේවා රචනා කළේ උත්තර ලියා ගන්න වැඩ ප්‍රමාද වන්නේ කාගේද වැඩ ප්‍රමාද වන්නේ කාගේද වැඩ ප්‍රමාද වෙන්නේ ඉර පායන තෙක් නිදන අයගේ වැඩ පමා වෙන එහෙනම් වැඩ පමාද වෙන්නේ ඉර පායන තෙක් නිදා ගන්නා අයගේ ඉර පායන තෙක් නිදා ගන්නා අයගේ ඊළඟට මුළු මුළු වලට එකතු නොකල යුත්තේ මොනවාද තැන් තැන් වල මුළු මුළු වල එකතු කරනු එපා අසල එහෙනම් මුළු මුළු වලට එකතු නොකල යුත්තේ මොනවාද කසල මූර්ත දෙල ලියන්න කසල කසල තුන්වෙනි ප්‍රශ්නයේ උත්තරේ කසල ඊළඟට මකුළු අනේ අතර මේ සඳහන් පරිදි සෑම දෙනාම පිබිදිය යුත්තේ කුමන කාලයට පෙරද උදේතර කාලය කියනකොට මූර්ධ දෙල තියෙන්නේ ඒක දන්ත දෙල බවට පත් කරගන්න මේ සඳහන් පරිදි සෑම දෙනා පිබිදිය යුත්තේ කුමන කාලයට පෙරද ඉර පායන තෙක් නිදන අයගේ වැඩ පමා වෙන අරුණට පළමුව එයිනා පිබිදෙනු මන සෑම දෙනා එහෙනම් ඒගොල්ලෝ පිබිදෙන්න ඕනි මොකෙන්ද අරුණට පෙර නැත්තම් අරුණට පළමුව අරුණ වැටීමට පෙර මේ මේකේ තියෙන විදිහටම ගත්තොත් අරුණට පළමුව අර ලා පාට සූර්යාලෝකයක් වැටෙනවනේ උදේ පාන්දර ආන් ඒක කියන්නේ පහ යන්තම් අපි කියන්නේ එළිය වැටිගෙන යනවා කියන නේද ඒ වෙලාව දෙකට උත්තරේ කියන්න කියනවා වැඩ ප්‍රමාද වන්නේ කාගේද ඉර පායන තෙක් නිදා ගන්නා අයගේ ඉර පායන තෙක් නිදා ගන්නා අයගේ
හරි අහ මකුළු මෙම වචනේ ඇති පිල්ලම් මොනවාද අන පුතේ මකුළු උයන්නේ තියෙන පිල්ලම තමයි ඌ කියනකොට කෙටි ඉස්සද්දයක් එන්නේ මේ නිසා කෙටි වප්පා පිල්ල කෙටි වප්පා පිල්ල තුනට උත්තරය කියනවා කසල කසල කෙටි වප්පා පිල්ල ඊළඟට ලු යන්නේ තියෙන්නේ ලු කියනකොට ඌ සද්දය ඇහෙන්නේ හැබැයි ඒක අපිට කෙටි කොන්ද වද්ද ඇදද කියලා කියන්න බෑ ඒක නිසා අපි ඒක ලියනවා කෙටි පාපිල්ල කෙටි පාපිල්ල හතරට උත්තරේ අහනවා අරුණට පෙර නැත්නම් අරුණට පළමුව එතකොට උයන්නේ තියෙන්නේ කෙටි වප්පා පිල්ල. උයන්නේ තියෙන්නේ කොට කෙට කෙටි. කෙටි පාපිල්ල. කෙටි පාපිල්ල. අරුණට ඒකේ උයන්නේ තියෙන්නේ කෙටි ඇද පාපිල්ල. කෙටි ඇද පාපිල්ල ඊළඟ දවසේ එනකොට ඔයා මේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියාගෙන එන්න දැන් මාක් එකක් දාගන්න මම ආයෙ ප්‍රශ්න ටිකට උත්තරේ කියන්න කීප දෙනෙක් සිග්නල් ප්‍රශ්නයක් වුණා හරි තියෙනවා ඒක නිසා රචනා කරන ලද්දේ කවුරුන්ද මාටින් වික්‍රමසිංහ මහතා මාටින් වික්‍රමසිංහ මහතා දෙවෙනි එකට වැඩ ප්‍රවාද වන්නේ කාගේද ඉර පායනතේ නිදා ගන්නා අයගේ තුන්වෙනි එකට මුළු මුළු වලට එකතු නොකළ යුත්තේ මොනවාද අසල මූර්ධජල ලියන්න ඕනි මේ සදාන් පරිදි සෑම දෙනා පිපිදී යුත්තේ කුමන කාලයකට පෙරද අරුණට පළමුව හරි මකුළු මෙම වචනේ ඇති පිල්ලම් මොනවාද මකුළු කියනකොට කුයන්නේ තියෙන්නේ කෙටි වප්පා පිල්ල ලුයන්නේ තියෙන්නේ කෙටි පා පිල්ල ඊට පස්සේ සූර්යයා යන පදයට සමානාර්ථ පදය ඉර ඉර අරුණට ඉරියදී අපරට ඉරියදී පිල්ලම රුයන්නට තියෙන පිල්ලම කෙටි ඇද පා පිල්ල හරි නම් හරි අපි යමු පරිසරයේ වැඩක් කරා එලකන්න තුන්වෙනි පිටුව පිටුව අංක 3 පිටුව අංක 3ේ තියෙනවා රචනාව ලියමු ආ රචනාව ලියමු පුතේ අර අපි කතා කරානේ දරුවනේ අපි කැමති දේවල් තියෙනවා අපි අකමැති දේවල් තියෙනවා මට සුදු මැණික කියලා කතා කරනවාට කැමති නේද? එහෙම කියලා අපි කතා කළා නේද? එක එක කෙනා ඒ වගේම අකමැති. හා කණ්ඩු කරනවාට මාත් එක්ක. හා තරක වචන කියලා කතා කරනවාට
එහෙම කියලා කතා කිව්වා. හරි පිටු අංකයේ 3 පුතේ තුන්වෙනි තුන්වෙනි පිටුවේ තමයි කතා කරන්නේ. එතකොට මේ එනිසා අපි පුරුදු වෙන්න ඕනේ අපි අකමැති දේවල් තව කෙනෙකුට නොකර ඉන්න. අපිට කවුරුවක් ගහන්නවට අපි අත කැමතිද නැහෙනේ. එහෙනම් අපිත් කාටවත් නොගහ ඉන්න. අපිට කවුරුවත් නරක වචන කියලා බනිනවට කැමතිද නැහෙනේ. එහෙනම් අපි අනිත් අයට නරක වචන නොකියන්න. අපේ දේවල් කවුරුවත් හොරෙන් ගන්නවට අපි කැමතිද නැහැ. එහෙනම් අපි අනිත් අයගේ දේවල් හොරකම් නොකර ඉන්න ඕනේ. හරි ඒ ඒ වගේ අපි අනිත් අයගේ දේවල් අපි අකමැති දේවල් අනිත් අයට කරන්න හොඳ නැහැ. ඒ වගේම අපි එක සමූහයක් එක කණ්ඩායමක් විදිහට වැඩ කරන්න ඕන. හරිද? කණ්ඩායමක් විදිහට වැඩ කරන්න ඕන. එතකොට තමයි අනිත් අය ගැන කණ්ඩායමක් විදිහට අපි වැඩ කරද්දී අනිත් අය ගැන හිතන්න පුළුවන් වෙන්නේ. අපිට ඔයාට අනිත් අය අතර ජනප්‍රිය වෙන්න ඕන නම් ඒගොල්ලෝ කියන දේට හොඳට ඇහුම්කන් දෙන්න ඕන. නෑ ඕකනේ ඕකනේ. ඕක හරියන්නේ නැහැ කියලා කියන්නේ නැතුව කියන්නකෝ මොකද්ද වෙන්න ඕන මොකද්ද කරන්න ඕන. හරි කියන්න බලන්න. එහෙම කියලා අනිත් අයට ඇහුම්කන් දෙන පුච්චලයක් වෙන්න පුළුවන් නම් අය පුතේ ඔයාට ඔයා ස්කෝලේ පන්තියේ ගමේ යාළුවෝ අතර ජනප්‍රියතර. ඒ ළමයා හරි හොඳයි. අනිත් අය කියන දේ අහනවා. අනිත් අය කියනට ඇහුම්කන් දෙනවා කියන මිනිස්සු කියන්න පටන් ගන්නවා. අර ජනප්‍රිය වෙන්න අනිත් අය කියන දේට සමන් දෙන්න ඕනේ. හරි? ඊළඟට මේ අපි ඔක්කොම එක සමූහයක්, එක කණ්ඩායමක්. අපිට හැමෝම ඕනේ. හරිද? එහෙම නැතුව බෑ. හිතලා බලන්න. අපිට මාළු අල්ලන අය නැති වුණොත් අපිට මාළු ටිකක් ලැබෙන්නේ නැහැ. මාළු අරන් එන එක නෑ. ආවොත් අපිට මාළු ලැබෙන්නේ නැහැ. අපිට හිතන්න ගොවියා නැති වුණොත් අපිට වී ටිකක් ගන්න හාල් කන් ගන්න කෙනෙක් නැති වෙනවා. එළවලු හදන කෙනා නැති වුණොත් සපත්තු හදන කෙනා නැති වුණොත් රෙදි මහන කෙනා නැති වුණොත් නේද? අපිට ඒ අයගෙන් ලැබෙන සේවාවල් නැති වෙලා යනවා. අර විදුලි බල මණ්ඩලයේ සේවක මහතුරු නැති වුණොත් අර ලයින් හදිස්සියේ ගහක් කඩාගෙන වෙලා ලයින් එක උඩට ඊට පස්සේ ඒක හදන්න කෙනෙක් නෑ. අපි දන්නවද නෑ. වඩු බාසුන් නෑ නැති වුණොත් මේසයක් කුඩුවක් හදාගන්න බැරි වෙනවා. ඒ නිසා හැමෝම අපිට අවශ්‍යයි. ඒක නිසා අපි හැමෝම එක කණ්ඩායමක් අපි අපේ දේවල් අපේ දේවල් කරගෙන ජීවත් වෙනවා. ඒක නිසා සමූහයක් විදිහට ඉන්නකොට අපි හැමෝම එකට ඉන්න පුරුදු වෙනවා. හැබැයි උන්චි අයට ඔහොම කිව්වට ලොකු අය ඔහොම නෑ. තනියෙන් Taman විතරයි කියලා හිතන්නේ. ඒක තමයි මේ හැම දෙයක හැම ප්‍රශ්නයකටම හේතුව. හරිද? ලොකු අය විතරයි ලොකු අය හිතනවා අපි විතරයි ඉන්නේ. අපි විතරක් බිස්නස් කළාම ඇති. අපි විතරක් වැඩ කළාම ඇති. ආ අපිට විතරක් හරි ගියාම ඇති. එහෙම හිතනවා. හැබැයි උන්චි අයට කියලා එහෙම හිතන්න එපා කියලා නේද? හැබැයි උන්චි අය ලොකු වුණාම එහෙම හිතන තැනට එනවා. ඒ නිසා එහෙම නොවන තැනට අපි වග බලා ගන්න සමාජයේ හැම පුච්චලයකටම වගකීමක් තියෙනවා. හැම පුච්චලයකටම පැවරිච්ච වැඩ කොටසක් තියෙනවා. අපි හැම වෙලේම ගුරුවරයා ගුරුවරයාගේ ඉගෙනීම් කටයුතු කරනවා නම් විදුහල්පතිවරයා විදුහල්පතිවරයාගේ වැඩ ටික කරනවා නම් පොලිස් නිලධාරියාගේ වැඩ ටික කරනවා නම් හරිද හමුදාවගෙන නිලධාරියා හමුදාවේ රාජකාරී ටික කරනවා නම් හරි එතනින් එහාට ගිහිල්ලා වෙන වැඩ කරන්න ගියාට පස්සේ තමයි ප්‍රශ්නය ඇති වෙන්නේ වෛද්‍යවරයා වෛද්‍යවරයාගේ රාජකාරී කරලා හෙදිය හෙදියගේ රාජකාරී කළා නම් ওই ප්‍රශ්න ගොඩක් සමාජයේ අඩුයි. හැබැයි අපි අපේ රාජකාරියේ පැත්තක තියලා වෙන වෙන අයගේ රාජකාරී කරනවා නේද? වෙන වෙන වැඩ කරනවා. ඒක නිසා තමයි මේ ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙන්නේ. ඒක නිසා අපි එක පවුරක් එක කණ්ඩායමක් විදිහට වැඩ කරන්න ඕනේ. මේ බලන්න. අනිත් එක්කෙනාට උදව් කරන්න ඕනේ. හා අද ගොඩක් පරෝපකාරය කියන එක එක්කෙනෙක්ට උදව් කිරීම කියන එක නැති වෙලා ගිහිල්ලා තියෙනවා. එහෙම වෙන්න බෑ. හරි. මේ බලන්න පුංචි කතාවක් තියෙනවා. හරි. මම කතා තුන කියනවා. පුතා ඒකෙන් අපේ ජීවිතවලට ගන්න පුළුවන් ආදර්ශ මේ ස්තන් වල ලියන්න ඕනි.
තොප්පි වෙලෙන්දගේ කතාව නේද? තොප්පි වෙලෙන්දේ දවසක් දා තොප්පි ටිකක් අරගෙන ගමනක් කියන්නේ තොප්පි වෙලඳාමේ යනවා. එයා නම් අහස උනාට පස්සේ යා ගහක් යට නිදා ගන්න ගනේ. තොප්පි ටික තියලා පොඩක් ඇලවෙනවා නේද? නිදා ගන්න නෙමෙයි පොඩක් හේතුවක් දාලා ගිමන් හරිනවා. එයාට ඉබේටම නිින්ද යනවා. අපිටත් කොහොම වෙනවද? නේද? ඉබේටම නිින්ද යනවා. වඳුරෝ ටිකක් ඇවිල්ලා තොප්පි ටික දාගෙන යනවා. ඊට පස්සේ යා ඇහැරලා බලනකොට තොප්පි ටික නෑ. එයාගේ ඔළුවේ තිබිච්ච තොප්පියෙන් වඳුරන්ට ගහනවා. ගැහුවාට පස්සේ එයා අමතක කරන්නේ. වඳුරෝ මොකද කරන්නේ? තොප්පි ටිකෙන් වෙලෙන්දට ගහනවා. වෙලෙන්දා තොප්පි ටික අහුලගෙන ගෙදර යනවා. ඕකනේ අපි දන්න කතාව. එහෙම වුණාම මොකද ඒකෙන් ගන්න තියෙන ආදර්ශය? එක තමයි අපිට හිතෙන හිතන තැන් වල ඇලට් දාන්න යන්න හොඳ නෑ. කියන්නේ නිදා ගන්න යන්න හොඳ නෑ. හරි මහන්සි වුණත් සුදුසු ආරක්ෂිත තැනක නිදා ගන්න ඕනේ. ඔයාලා මේක පස්සේ ලියන්න ගෙදර දිහිමිට. ආ දෙමාපිය වහන්න ඉන්නවනේ. එහෙම එන්නේ. ඒ වගේම වඳුරෝ වඳුරෝ එයාලට අයිති දෙයක් අරගත්තේ. හිතෙන හිතන දේ වඳුරෝ අදිනවා. මතකනේ අර වඳුරෙක්ගේ නැට්ට හිර වුණා ලීකොඩේකට කතාව නේද? හිතෙන හිතන දේ ගන්න යනවා. ඒව කරන්න හොඳ නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? තැනට නුමුණ සුදුසු නුවණ වෙලෙන්ද පාවිච්චි කරනවා. ආ වඳුරෝ එයාගේ ඔළුවේ තියෙන තොප්පියෙන් දමලා ගහනවා. වඳුරෝ මොකද කරන්නේ? දමලා ගහනවා. හරි තැනට සුදුසු නුවණ වෙලෙන්ද පාවිච්චි කළා. ඈ ඒ පැත්තේදී වඳුරෝ කරන දේ කරනවා. ආ අනිත් අය කරන දේ කරන්න යනවා. නේද? අනිත් අය කරන දේ කරන්න ගිහිල්ලා වඳුරාට මොකද වෙන්නේ? අර තොප්පිය නැති වෙනවා යා. ඒ වඳුරා මොකද කරන්නේ? එයාගේ ඔළුවේ තිබුණ තොප්පියෙන් ගහනවානේ. වෙලෙන්දා කරපු දේ මෙයක් කර. එහෙනම් අපි කරන දේ කරන්න යන්න හොඳ නැහැ. ඔන්න ඔයාගේ ආදර්ශ ටිකක් මේ කතාවේ තියෙනවා. ඒ ටික ගලපලා අම්මගෙන් අයියගෙන් අක්කගෙන් උදව් අරගෙන මේ ඉන්ස්ටන්ට් ටිකේ ලියන්න ඕනේ. ඊළඟට කපුටා සහ කේජු කෑලි. දවසක් බඩගින්නේ ඉන්න කපුටේ මොකද කරන්නේ? එයාට හම්බෙනවා කේජු කෑලි. මේක අරගෙන ගහක් උඩට ගිහිල්ලා කන්න හදනකොට නරියා කපටියා මෙන්න මෙයා එනවා. ඇවිල්ලා කියනවා අනේ කපුටුරාලේ නැත්තම් කපුටෝ යාළුවේ ඔයාගේ කටහඬ මාර ලස්සනයි. මම හරීම ආසයි අහන්න. අනේ කපුටුරා හාමි ලස්සන සින්දුවක් කියන්න ඔය කටහඬින් කියලා කියනවා. ආන්න කපුටා සින්දු කියන්න කියලා කට අරිනකොටම කටේ තිබිච්ච කේජු කෑල්ල බිමට වැන්නා නරියා එක්ක කාලා ගියා. බලන්නකෝ එක එක්කෙනාගේ බස් වලට රැවටෙනවා. ආ පුතේ අද ඔයා එක්කන් යන අම්මා එන්නේ නැහැ කිව්වා. මට එක්කන් යන්න ඉන්නේ කිව්වා. ආ මම යන්නේ ඔයාලගේ ගෙවල් දාන්න යම් මාත් එක කියලා සමහර අය ඔයාලව එක්කන් යනවා. ආ ඔයාට චොක්ලට් ගොඩාක් කරන් දෙන්න. එහෙම කියන අය ඉන්නවා. හැබැයි ඒ වගේ අයට රැවටුනොත් පුතේ ඔයාට හරදරවලට පත් වෙන්න වෙනවා. ඒ නිසා අම්මා තාත්තා හැර වෙන කාත් එක්කවත් ගමන් බිමන් යන්නේ නැහැ. එතකොට ඒක තමයි මේ කියන්නේ බස් වලට රැවටිච්චාට පස්සේ අපිට ගොඩක් දේවල් අහිමි වෙනවා. අර බඩගින්නේ හිටපු කපුටට හේතු කෑල්ල අහිමි වුණා වගේ. ඒක තමයි මේ කතාවේ කියන්නේ. හරිද? ඒ නිසා එහෙම වැඩවලට අහු වෙන්නේ නැහැ. අනුන්ගේ බස් වලට රැවටෙන්නේ නැහැ. අපි ගැන වර්ණා ඔයාලා ලස්සනයි. ඔයාගේ කොණ්ඩේ ලස්සනයි. ආ ඔයාගේ ගවුම ලස්සනයි. නේද? අපිව රවට්ටනවා. නේ? එහෙම රවට්ටලා වර්ණනා කළා අපිව රවට්ටගෙන එක එක වැඩවලට අපිව යොදා ගන්නවා. ඒ වාට අහු වෙන්න හොඳ නැහැ. ඒ තමයි මේ කතාවේ දෙන ආදර්ශය. අපි යන් අන්තිමේකට තුන්වෙනි එකට එහා පැත්තේ පිටුවේ තියෙන ඉබ්බා අහසින් ගිය හැටි කතාව ගන්නවානේ. නේද? විලක් තිබුණා. මේ විලේ වතුරේ හිඳීගෙන යනකොට ඒක හිටපු සත්තු යන්න පුළුවන් සත්තු ගියා. ඊට පස්සේ පොප්පු දෙන්නේ ඉබ්බා යාළුවෝ මෙයාට කියනවා ඉබිරාල ඔයා අපි ඈත තියෙන විලක් තියෙනවා හොඳට වතුර කෑම බීම තියෙන ඒකට මෙයා යන්න පුළුවන් අපිත් එහෙ යන්නේ කොහොමද යන්නේ කිව්වට පස්සේ එයා කියනවා අර කොටු කෑල්ලක් කටින් මේ ඉබ්බා කටින් මෙහෙම අල්ල ගන්න ඊට පස්සේ පොප්පු දෙන්න දෙපැත්තෙන් අල්ලගෙන පියාඹල යනවා. හැබැයි ඉබිරාලේ කිසිම වෙලාවක කට අරින්නේ නැන්නේ එපා කියලා. හැබැයි මොකද වෙන්නේ? අන්න ඉබ්බේ අහසින් යනෝ කියලා ළමයි ටිකක් ඇය ගන්නවා. ඉබ්බා ඇයි අපි විතරක් අහසින් ගියා මොකෝ කියලා පණ්ඩිත කතාවක් කියන්න ගියා. අටෑරියා ඉබ්බා බිම බලක් උඩට බිම දැහැලා එයා මල. හරිද? එහෙනම් මොකද්ද අපේ දෙන අදහස? උපදේශ පිළිපදින්න.
देना उपदेश පිළිපදින්න දැන් මේ දවස්වල සෞඛ්‍ය අංශ කියනවනේ යන්න එපා අවශ්‍ය ගමනක් විතරක් යන්න හැබැයි අපේ මිනිස්සු මොකද කරන්නේ අද බලන්න පාරකට ගිහිල්ලා බලපුවා මාක්ස් එක නේ සමහර අය මාක්ස් එක මොකවත් නැහැ නේද ඒ වගේ රස්තියාරු ගමන් අනවශ්‍ය ගමන් දුමන් ඔක්කොම යනවා හැබැයි ගියාට පස්සේ ආයන්න කොරෝනා වගේ රෝග උඩට එන්න පුළුවන් ඊට පස්සේ ආන්නම රජයට බයිනවා පාලනය කරන්නේ නැහැ බඩ බඩ යනවා අපි අපේ උපදේශ පිළිපදීම නැහැ ඔයාලා බලන්න විභාගෙත් ඔයාලට කියනවා හිස්තනක් තියෙන හිස්තනද ගැලපෙන පිළිතුර යටින් ගැලපෙන පිළිතුර යටින් ඉරක්කන්නේ ඔයා මොකද කරන්නේ ආ හිස්තනේ උත්තරේ දෙන උපදේශ පිළිපැද්දේ නැහැ ඔයාලට ලකුණු බින්දුවා ඒ වාගේ විභාගෙත් නේ අන උපදේශ පිළිපැද්දේ නැති වුණාට පස්සේ ඔයාට හානි අපේ ජීවිතවලට හානි සිද්ධ වෙනවා එහෙනම් උපදේශ පිළිපැදීම මේකේ අංක එකට වැදගත් හරි අංක එකට උපදෙස් පිළිපැදීම හරිද ඊළඟට අනවශ්‍ය කතා වලට මැදිහත් වෙන්න ඕන අනවශ්‍ය අය කියන දේවල් වලට මැදිහත් වෙන්න යන්න හොඳ නෑ හරි අනවශ්‍ය කතා වලට මැදිහත් වෙන්න යන්න හොඳ නෑ අර අනවශ්‍ය පුජ්‍යලයන්ගේ කතා වලට මැදිහත් වෙන්න ගියොත් අපිටයි අවාසි අර ළමයි ටික හු කියනකොට ඒකට උත්තර දෙන්න ලිකිය කවුද ඉබ්බා එතකොට ඒ ඉබ්බා අනවශ්‍ය කතා වල මැදිහත් වෙන්න ගිහිලා තමයි තමන්ගේ ජීවිතය නැති කරගන්නේ අපිට අවශ්‍ය කතා වල කතා කරනවා මිසක වෙන අය අපිට මොනවා කතා කළත් ප්‍රශ්නයක් නැහැ අපි කන්ට ඇහෙනවා තමයි ඒකින් කරන්න දෙයක් නැහැ සද්ද නැතුව පාළුවේ අපේ පිළඩක් කරගන්නවා මිසක අනවශ්‍ය කතා වලට මැදිහත් වෙන්න හොඳ නැහැ එහෙම වුණොත් බලන්න මේ පුංචි කතා වල අපි චුට්ටි කාලේ ඉඳලා ඉගෙනගත්තු කතා වල කොච්චර ආදර්ශ අපේ ජීවිත වලට සපයනවා හරි එහෙනම් දැන් කතා තුනම සර් කියලා දුන්නා පුතාලා හිමීට කල්පනා කර කර අම්මගෙන් උදව් ඉල්ලගෙන මේක ලස්සන ලියන්න හරිද මේ අපේ ජීවිතේ අපේ මිනිස්සුන්ගේ හැසිරෙන මේ කතා කරන්න ඒකට අපි හොඳ මිනිස්සු කරන්න මොනවද අපිට ඕනේ කියලා තමයි මේ කියලා දෙන්න හදන්නේ හරි ඊට පස්සේ අපි ආචාරශීලීව හැසිරෙමු අපි ආචාරශීලීව හැසිරෙමු කියලා ලස්සන මූණක් එහෙම දාලා හරි තියනවා අපි ආචාරශීලී වෙන්න ඕනේ මොකක් හරි අපි අතින් වැරද්දක් වුණා නෑ ඕක මගෙන් වුණේ නෑ මගෙන් වෙන්නේ විශේෂයෙන්ම විදිහක් නෑ කියලා තරම කරනවා නේද වැරද්ද ඇත්තටම අපි වුණා නම් සමා වෙන්න මට වැරදීමක් වුණේ කියලා අපිට කියන්න පුළුවන් වෙන්න හරිද ඒ වගේම කෙනෙක් සමා වෙන්නේ ඒකට කමක් නෑ ඒකේ තරම් දෙයක් නෙවෙයි කියලා තව කෙනෙක්ට සමාව දෙන්නත් පුළුවන් වෙන්න ඊළඟට කෙනෙක් උදව්වක් කළාම මට උදව් කළාට ස්තුති කියන්නත් පුළුවන් වෙන්න ඊළඟට තව කෙනෙක් කරපු දෙයක් අගය කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඔයා කරපු දේ හරියටම හරි. හරියටම හරි. කොහොම හොඳ දෙයක් කළේ කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට කෙනෙක් දැක්කම සුබදසීලීව කතා කරන්න ඕනේ. සුබ උදෑසනක් වේවා. සුබ රාත්‍රියක් වේවා නේද? එහෙම කියන්න ඕනේ. ඊළඟට කෙනෙක්ට උදව්වක් කරන්න අපි ඕන් දෙපාරක් හිතන්න දෙයක් නැහැ. කොහොම ඉන්න මම ඔයාට උදව්වක් කරන්න. අන්න සුවදසීලී ආචාරශීලී කතා බහකට අපිට හැකියාව තියෙනවා මෙන්න මේවත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් මේ පුරුදු අපි පුරුදු කර ගන්න පුළුවන් නම් අපේ හැසිරීම ඉබේම යහපත් වෙනවා අපි යාළුව අතර ජනප්‍රිය චරිතයක් වෙනවා අනේ අද මෙයා ආවේ නැහැ ඉස්කෝලේ කියලා යාළුවෝ කතා කරනවා එයා ඉස්කෝලේ ගියේ නැති දවසෙ හැබැයි ඔයා නරක කෙනෙක් වෙච්ච ගමන් අපෝ අද නම් කණක් ඇහෙලා ඉන්න පුළුවන් අන්න අරයා දැවිල්ල නැහැ කියලා කියනවා නේද ඉතින් එන්නේ ඒ වගේ අපි අපේ ජීවිතේ මේවා යහපත් පැත්තට හැසිරීම යහපත් පැත්තට හරවා ගන්න අපිට මේවා උදව් වෙනවා. ඉස්සර ගොඩක් වෙලා කතා කළා තව චූටි කතාවක් තියෙනවා. ඒ තමයි එහා පැත්තේ පිටුවේ තියෙනවා ලස්සන කවි ටිකක් ලස්සනට කියන්න ඊළඟ දවසේ මම අහනවා පුරුදු වෙලා එන්න මතකෙන් කියන්න. මේවා පාඩම් කරගන්න ඕනේ. සමහර වෙලාවට ඉස්තන් පුරවන්න ඔබෙන් අහනවා. මේ අපේ පෙළ පොත්වල තියෙන කවි ගුරුවත්වවල තියෙන කවි ඒ නිසා ඉස්තන් පුරවන්න අහනවා ඒ නිසා හොඳට අකුරුත් එක්ක හොඳට වචනත් එක්ක ඉස්කිලිපාපිලිත් එක්ක හොඳට පාඩම් කරගන්න. හරි. රචනාව. රචනාව මොකද්ද මම ගිය සතියේ දුන්න රචනාව? අර රචනාව සමහර අය එව්වා. ඔබ බලන්න. ලියපු අයකෝ
හරි. හා බල්ලගෙන රචනාවක් කියමු. ආ ඕ බල්ලගෙන රචනාව. චූටි කාලේ ලියන එකක්. අපි ලියමු මෙන්න මෙහෙම රචනාව. මගේ ගුරුතුමිය මගේ ගුරුතුමා ඔයාට ටීචර් කෙනෙක් ඉන්නවා නම් ගුරුතුමිය මගේ ගුරුතුමා ගුරුතුමිය ලියා ගන්න පුතේ මේක ඉදරදී ලියන්නේ දැන් ලියන්න වෙලාවක් නැහැ හරි मगे गुरुतुमा गुरुतुमे इट पास से लिया ला वया मट्टे मैंने मेयर के टे इंदुवाई है तहाय आय अटसिया अटलिस्सा तराय तिस्से काय असुवा टांग के टे व्हाट्सएप मैसेज करा पटोए हम बाला ला अड्डू पार्ट किया ना ऐबे दान दी निकाल दान ने पार तूने सेनी के ला दान ले आई लर्निंग क्लास से के ला दान ले එතකොට මට පහසු. ඔයා දාන්න මම බලලා අඩුපාඩු කියන්න. 076 844 31 88 නිබන්ධන නැතිගොල්ලෝ මේකට මට මැසේජ් කරන්න. සර් මට නිබන්ධන නැහැ. අයිලෙවි ක්ලාස් එකට මම සම්බන්ධ වුණේ තුන වසරේ. අහවල් කෙනා නම කියන්න, පාසල කියන්න කියලා විස්තරේ දාන්න. ඊට පස්සේ මම ඔයාට නිබන්ධනය එවන්නම්. मुनाहारी प्रश्न तीन मनस कथाक मेसेज कदा अरे डेंग मम हेमदा वेदा समर पिल प्रश्न हेमदा दाला मीमांसा कथाकर रचना एक उत्तर टीके लिया ना एक पते दिया ना एक गणित दिया मत लिया ना सिंगल दिया मत लिया ना पारिसर दिया मत लिया ना किसी का लोग अपने लिया ना लिया ला एक दिया ना तोड़े अरे ताको ये दिस कोडे क्या बात अब तो मैं अब किने कथा करने वाले को हम देख के नहीं मिसेज මොනාරි වලක තියෙන ප්‍රශ්න ඔක්කොම මෙන්න මේ මැසේජ් එකට මැසේජ් කරන්න. මොනාරි. අපිට කීයකද පොතක්ද කියලා අහනවා. අනේ ලොකු පොත් එපා. පිටු 80ක් තිබ්බන් අඳුර මේ. පරිම. නිබන්ධන දෙනවනේ පුතේ ලියන්න. එහෙනම් ප්‍රශ්න ගැටලු මේ ඔක්කොම දාන්න පුතේ. ඊළඟට ආරාධනා කරන හැමෝටම දහම් පාසල වලට සම්බන්ධ වෙන එකේ තොරතුරු මේ ගෲප් වලට දාලා තියෙන්නේ. මොකද දහම් පාසල අපි හැමෝටම වටිනවා. මං හිතන්නේ බෞද්ධ දරුවෝ ඇතිමෙත ඒ වගේම අබෞද්ධ දරුවෝ ඉන්නවා නම් ඒ අයත් දහම් පාසලට සම්බන්ධ වෙන්න හැබැයි තමන්ගේ ආගමේ දහම් පාසල් තියෙනවා ඒකට සම්බන්ධ වෙන්න
හරි ගෲප් එකකට දාපු ප්‍රශ්න පත්‍රය ආවේ නැහැ කියලා මම මේක අත ආයෙ දාන්නම්. දාලා උත්තර ටික ලියන්න. මේ දහම් පාසල සම්බන්ධයෙන් අර පොයේ දවසේ ආගමික වැඩසටහන් තියෙනවා. මේවට සම්බන්ධ වෙන්න අතර මේ අපි කරන අනේ ආයතනය දරුවන්ට ගෙන් මේ උගන්වන ලබන හරිය සල්ලියක් කරන් නිකන් ඉන්න එකක් නෙමෙයි. යහපැවැත්ම සමාජයේ යහපැවැත්ම පැලසීමේ වැඩසටහන් තියෙනවා. ඊට පස්සේ නිර්මාණ ඔබේ එකතු කරලා නිර්මාණ එකතුවක් විදියට මේ පොතක් එලි දක්වනවා. හා මේවට සම්බන්ධ වෙන්න පුළුවන්. මේකෙන් දාන මැසේජ් හැම එකක්ම ඔබ කියවන්න. කියවලා බලලා සම්බන්ධ වෙන්න. මම ආරාධනා කරනවා තුන වසරේ යාළුවන්ට මේකට සම්බන්ධ කරන්න ඔබේ යාළුවෝ. යාළුවෝ සම්බන්ධ කරලා අඩයුතු කරන්න. ඔබට පුළුවන් හොඳ දැනුමක් හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න. එහෙනම් සෙනසුරාදා දවසේ වෙන් කරගන්න අපි ශිෂ්‍යත්වයේ පන්තිය ශිෂ්‍යත්ව විභාගය ඉවරුනාට පස්සේ ජනවාරි වෙනකොට ඉවර වෙයි. ඒ කියන්නේ දැන් පහේ පන්තියට ශිෂ්‍යත්ව විභාගය තියෙයි. එතකොට අපි අපේ කාලය ඊට වඩා වැඩි කරනවා. හරි? වැඩි කරන්න පුළුවන් එතකොට කිසි ගැටලුවක් නැතුව. මේ දවස්වල වැඩිපුර බර තියලා තියෙන ශිෂ්‍යත්ව පන්තියට ඒක නිසා තමයි කාලය අඩු වෙන්නේ. එහෙනම් හැමෝම මේ මාතෘකාවට රචනාවලියලා මට දාන්න. ලස්සනට අත්අකුරු ලියන්න දාලා ඉවර වෙලා හොඳට කියවලා ඉවරලා මට දාන්න. සමහරයි එහෙමම දානවා. එහෙම කරන්න එපා. ඊළඟට මම කිව්වා මේ ගණිතයේ ටිකක් කරා. මේ sorry මේ මේකේ ලියන්න මේ මේ කවි ටික පාඩම් කරගන්න කියලා. ඒ ටික මේ දේවල් ටික පාඩම් කරගෙන ඊළඟ දවසේ හම්බෙමු. හරි මම දානවා උදේ දහම් පාසල් ඒ ඔක්කොම කවද්ද තියෙන්නේ කියන විස්තරේ ඔය ගෲප් වල දාලා තියෙනවා. අදත් මම දාන්නම් විස්තර ඔබට බලා ගන්න පුළුවන් වේවි. හරි එහෙනම් හැමෝටම සුබ සැන්දෑවා පරිස්සමෙන් ඉන්න ඉස්කෝල පටන් ගන්නවා. හරි හැමෝම හිතලාම පරිස්සම් වෙන්න. තාම අවදානම තියෙන විශේෂයෙන් කොළඹ නාගරික ප්‍රදේශවල. ඒක නිසා රට ඇරලා තියෙන්නේ. තීන්දුව తీරන ගැන අපි දන්නේ නැහැ. ආරම්භ වෙනවා. ඉතින් ඔබ පරිස්සම් වෙන්න පුංචි වාලා. ආයේ ඉස්කෝලේ වහන්න වෙන්නේ නැති තැනට වහන එකක් නැහැ. අපි පරිස්සම් වුණත් අපිට ඉස්කෝලේ කටයුතු කරගෙන යන්න. හැමෝම පරිස්සම් වෙන්න. ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් නාන්න පිරිසිදු වෙන්න ඒ දේවල් එක්ක මේ කටයුතු කරන්න කම්මැලි වෙන්න බෑ වෙනද නාන්න පොඩි අයක තමයි අකමැති. නමුත් හැමෝම පරිස්සම් වෙන්න මාක්ස් හරියට දාගන්න කටයුතු කරන්න. අර පේස් සීල් දාගන්න මේවා කියන්නේ පුතේ ඔබට තියෙන ආදරයට. මොකද පුංචි වාලා අපි දන්නේ නැහැ හැදුනම මොන තත්ත්වයකට එනවද කියලා. වෛද්‍යවරු මේ කියන්නේ නේද? ඒක නිසා අපි පරිස්සම් වුණාම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඔබ පරිස්සම් වෙන්න වෙනද වගේ රංචු ගහලා අර පිටනේ දෙක ඉඳලා සෙල්ලම් කරන්න. ඒ දේවල් වලට යන පුංචි වාලා පුංචි හරි ආසයි. ඒත් කරන්න දෙයක් නැහැ. පරිස්සම් වෙන්න වෙනවා. හරි එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. යාළුවන්ට ෂෙයා කරන්න විස්තර කියලා මේකට සම්බන්ධ කරන්න සර් නම්බරේ දෙන්න. නම්බරේ දීලා එකතු වෙන්න කතා කරන්න. හරි එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. ඒ වගේම ඔබ ක්ලාස් එකෙන් යම් දෙයක් ලබා ගත්තා නම් ඒ ගැනත් චෝදනා අදහස් යෝජනා ඔක්කොම මේ නම්බරේට දාන්න. ඒ වගේම 4-5 පන්ති අපි පවත්වනවා. ඒ ගැනත් විස්තර ඔබට ලබා ගන්න පුළුවන්. යාළුවෝ ඉන්නවා නම් තව අයියා අක්කා ඉන්නවා. හරි එහෙනම් සර් නවතිනවා. හැමෝටම සුබ දවසක් වේවා. අපි ආයේ හමු වෙනවා ලබන සෙනසුරාදා මේ වෙලාවටම. නම් ආයෝවන් හැමෝටම දෙවන සතයි පුතේ.